අද අපි හදාගන්නේ තේ බොන වෙලාවට කන්න පුළුවන් රස කෑමක්. ඉතින් ඔයාලා channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මතක ඇතුව රසවත් අදහසක් අපිට පහලින් comment කරන්න. එහෙනම් අපි video එකට ගිහිල්ලා බලමු කොහොමද මේ කෑම හදාගන්නේ කියලා. මේකට ඕන වෙනවා තඹගත් අල ග්‍රෑම් 250ක් මේ තියෙන්නේ. ඊට පස්සේ බිස්කට් කුඩු ඊට අමතරව ඕන ගම්මිරිස් කුඩු ලුණු කුඩු මේ කෝන් පිටි හැඳි එකමාරක් විතර අරන් තියෙනවා. ඊට පස්සේ බිත්තරයක් මේ තියෙන්නේ. පාම් පිටි පොඩ්ඩක් ඕන කෝප්පයක් විතර. ඊට පස්සේ මේ සොසේජස් කරල් තුනක් අරන් තියෙනවා. කරපිංච මේ විදියට කපලා තියෙනවා ගොඩක් උඩාවට. ඊට අමතරව මේක බැද ගන්න තෙල් ඕන වෙනවා. මුලින්ම අපි මේ තඹගත් අල ටික පොඩි කර ගන්න ඕනේ. මේ අලෙක හොඳට මේ විදිහට පොඩි කරගෙන තියෙන්නේ. දැන් අපි මේකට දාගන්න ඕන අපි මේ කපාගත්ත කරපිංච. ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටික මේ කෝන් පිටි ටික ඊට පස්සේ ලුණු මේක රස අනුව තමයි දාගන්න ඕනේ. අපි දැන් මේ ටික නැවත හොඳට මේ විදියට අනා ගන්න ඕනේ. මේ වටේට ගෑවිච්ච පිටි මේ විදියට මේ මිශ්‍රණයට එකතු කර ගන්න ඕනේ. මේ අනාගත්ත මිශ්‍රණය පොඩි බෝලයක් අරගෙන මේ විදියට බෝල කර ගන්න ඕනේ. බෝල කරගෙන අපි දැන් සොසේජස් එකනේ මේක මැදින් තියන්නේ. ඒ නිසා ඒ හැඩේ එන විදිහට චුට්ටක් මෙහෙම පැතලි කර ගන්නවා. පැතලි කරගෙන මෙහෙම තියා ගන්නවා. එන්න මේ විදිහට දෙපැත්තෙම නවලා මේ පැත්තෙම චුට්ටක් නමන්න ඕනේ. පේන්නේ නැති වෙන්න සොසේජස් එක පේන්නේ නැති වෙන්න නමලා අපි මේ විදිහට චුට්ටක් හැඩ කරගන්න. ඇලෙනවා වගේ නම් අතේ පොල් තෙල් චුට්ටක් ගා ගන්න. අපි මෙතන අරන් තියෙන්නේ මේ සොසේජස් එක දෙකට කපලා තමයි. ඔයාලට පුළුවන් නම් කැමති නම් දිගටම ගන්න. මේ විදියට හොඳයි කියලා හිතුණු නිසා තමයි මම මේ විදියට ගත්තේ.
තේ බොන වෙලාවට ටක් ගාලා මේ ටික හදා ගන්න පුළුවන්. අල ටික තම්බ ගන්න විතරයි වෙලා යන්නේ. මේ විදිහට අපි ඒ ටික සේරම හදාගත්තා. ඊට පස්සේ කරන්න ඕනේ මේ බිත්තරයක චුට්ටක් ගහගෙන මේ විදිහට කලවම් කරගන්න ඕනේ. අපි මේන් එකක් අරන් මෙන්න මෙහෙම මේ විදිහට තවර ගන්න ඕනේ. වැඩියෙන් තියෙන ඒවා පිහලා අයින් කරලා ඒක ලස්සනට මේ විදිහට ගා ගන්න ඕනේ. ඊට පස්සේ මේ බිත්තර සාරුවකට දාලා මෙහෙම දාට ගන්න. ඊට පස්සේ මේ විදිහට අපි පාන් කුඩු වල මේ විදිහට තවර ගන්න ඕනේ. මේ විදිහට හැම එකක්ම හදා ගන්න. පොඩ්ඩක් පලි දුණොත් එහෙම අපි මේක හදා ගන්න පුළුවන්. මේ විදිහට ඔක්කොම ටික හදා ගන්න. මේ ඔක්කොම ටික හදාගත්තට පස්සේ මේ තියෙන විදිය අපි දැන් ඊගාවට කරන්න ඕන. මේ ටික අපේ ශීතකරණයේ උඩ කොටසේ පැය භාගයක් තියාගන්න ඕන.
තියාගෙන ඊට පස්සේ බෙදගමු. මේ තියෙන්නේ අපි පැය භාගයකට පස්සේ ශීතකරණයෙන් ගත්ත අපේ සොසේජස් එක දවට ගත්ත අල මිශ්‍රණය. අපි දැන් මේක තෙල් චුට්ටක් ලිපේ තියලා ගැඹුරු තෙලේ බෙද ගන්න ඕනේ. දැන් තෙල් එක රත් වෙලා තියෙන්නේ. අපි මේන් එකක් අරන් පරිස්සමින් දාගමු. ඉඩ තියෙන හින්දා අපි තව එකක් දාගමු. රන්නන් පාට වෙනකම් බැදගෙන රන්නන් පාට වුණාට පස්සේ බාගමු අපි. ඔන්න අපි සේරම ටික බැදගෙන ඉවරයි. දැන් තියෙන්නේ රස බලන්න තමයි. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.